අපට තියෙන සෞඛ්‍ය ගැටලුම් වලට විසඳුම් අපේ නිවසින්ම හොයා ගන්න පුළුවන්. අනවශ්‍ය ලෙස බර වැඩිවීම කියන්නේ ගොඩක් කාන්තාවන්ට තියෙන සෞඛ්‍යමය ගැටලුවක්. ඒ ප්‍රශ්නයට වගේම තවත් සෞඛ්‍ය ගැටලු කිහිපයකටම අපේ මුළුතැන්ගෙයින්ම හොයා ගන්න පුළුවන් ඉඟුරු කියන්නේ හොඳ විසඳුමක්. ඉඟුරු තේ මිලිලීටර් 240ක කෝප්පයක අඩංගු වෙන්නේ කැලරි 10ක් විතරයි. එය අපේ කුසගින්න පාලනය කිරීම සඳහා පානයක් ලෙසත් සලකනවා. ඉඟුරු මගින් ආහාර ජීර්ණ ක්‍රියාවලිය උත්තේජනය කර අතර ආහාර ජීර්ණ ගැටලු සමනය කරමින් ඔක්කාරය වැනි තත්ත්වයන් මැඩ පවත්වනවා. නිතර කුසගිනි ඇතිවීමද වළක්වනවා. ආහාර දිරවීම උත්තේජනය කිරීමට සහ බඩ පිපීම වැනි තත්ත්වයන් වළක්වා ගැනීමට ආහාර ලබා ගැනීමට පෙර ඉඟුරු තේ කෝප්පයක් පානය කිරීම සුදුසුයි. අධ්‍යයනවලින් හෙළිවී තියෙන ආකාරයට ඉඟුරු තේ දිනපතා පරිභෝජනය කිරීම හෘද සෞඛ්‍යට ඉතා හොඳ බලපෑමක් ඇති කරන අතර රුධිර පීඩනයද අඩු කරනවා. ඉඟුරු තේවල අඩංගු ඇමයිනෝ අම්ල විටමින් සහ ඛනිජ ලවණ රුධිර සංසරණය වැඩි දියුණු කරන අතර එමගින් මිනිස් ශරීරයේ හෘද වාහිනී වල ගැටළු ඇතිවීම අඩු කරනවා. ධමනි තුල මේද තැම්පත්වීම වැළැක්වීමට උපකාරී වන අතර එමගින් හෘදයාබාධ සහ ආඝාත වැනි ගැටළු වළක්වා ගැනීමට හැකි වෙනවා. ඉඟුරු තේවල ඇති ප්‍රතිඔක්සිකාරක මගින් ප්‍රතිශක්තිය ශක්තිමත් කිරීමට වගේම ආතතිය අවම කිරීමටත් හැකි බව පර්යේෂණ මගින් සනාථ කරලා තියෙනවා. ඉඟුරු වතුරෙන් වාෂ්ප ඇල්ලීම මගින් සෙම් ප්‍රතිශ්‍යාව නිසා ඇතිවන නාසික තදබදය සහ ශ්වසන ගැටළු සමනය කර ගැනීමට හැකියාව තියෙනවා. ඒ විතරක් නෙමෙයි, දිනපතා ඉඟුරු තේ පරිභෝජනය කිරීම මගින් අග්න්‍යාශ පිළිකා, මහබඩ වැලේ පිළිකා ඇතුළු පිළිකා සෛල වර්ග ඇතිවීම බොහෝ දුරට වළක්වා ගන්න පුළුවන්.